वेदनिक महामद्रो ऐतिहासिक वार्यपल सुमंगल हामद्रुअंगे संघ परपुर पेवतेन यातिवर अनुहांसे नम एवगे मुन्वांसे दशक दिखक पवन कालिसे जाति आगमिक साहसनिक महामेहवरा करगिरेन हामद्रो अनुहांसे नम उप धन्य अस्गिरी महाविहारे अस्गिरी महाविहारे पांसाल विशक्तियन ए पांसाल विशेन एकक तमाई वेल्लव पांसल ए वेल्लव पांसल तमाई अर वार्यपल सुमंगल हामद्रो वेडहिटपु पांसल इतने एनिसा ये पांसले वेडहिटपु अपे वेदनिक महामद्रुवंट मेवन वट उन्वहांसेगे समस्त जातिगागमिक साहसनिक क्रियावलिय नैवत्वीम सदा उन्वहांसेगे पांसल पहरगिन तियेनवा मे क्रियावलिय आरंभ वेन्ने दीर्घ कालयक इंदला नमुत पहुगिय 31 वेनिदा अपि हितनवा अस्गिरी संघ सभाव ऐतुलु ये वगकियुत्तंगे देशपालन शक्ति योदला विशेष कार्य बलकाय योदला पोलिसिय योदला उन्वहांसेलाव एलियट दाला पांसल अहिमि करनवा ඉන්නනතුරු දෙවනුව ක්‍රියාත්මක වෙච්ච දෙවනි කුමන්ත්‍රණය තමයි උන්වහන්සේ දවසකට හරි පාර්ලිමේන්තුවට යන එක වැළැක්වීම. ඒ සඳහා තමයි මේ අනිකුත් කුමන්ත්‍රණය මේ වෙනකොට දියත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වේදනික මහමුදුරෝ කියලා කියන ඉතාම අල්පේච්ච සුපේසල භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ගැන අපිට සුවිශේෂී ඇගයීමක් තියෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේ වළඳන්නේ වත්තේ වවන, ගෙවත්තේ වගා කරන බුද්ධ භෝග පමණයි. ඒ වගේම උන්වහන්සේ පොරවන්නේ කටින සිවුර විතරයි. අඩුමගානේ සරිපු දෙයක් දාන්නේ නැහැ. බොන්නේ වැහි වතුර විතරයි. ඒ වගේම උන්වහන්සේ මුදල් පරිහරණය කරන්නේ නැහැ. ඒතර මේ වගේ අල්පේච්ඡ ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේට මේ මැතිවරණ ක්‍රියාවලියට එළමෙන සිද්ධ උනේ විශේෂයෙන්ම අද මේ රටේ තියෙන ජාතික සාසනික අර්බුදවලට පිළියම් හොයන එක මාවතක් හැටියට. විශේෂයෙන්ම අපි ඔබව මේ අවස්ථාවට කැඳවන්න හේතුව පහුගිය 16 වෙනිදා අතුරේ රතනහාමුදුරුව අපේ වේදනික මහාමුදුරුවන්ට පණිවිඩයක් දීලා තිබුණා ජනාධිපතිතුමා හමු වීම සඳහා පැමිණෙන්න කියලා. මොකද උන්වහන්සේගේ පත්වීමට බාධාවන් තිබුණ නිසා ඒ බාධාවන් ඉවත් කර ගැනීමට ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න තමයි එන්න කියලා දැනුම් දීලා තිබුණේ. ඒ අනුව ජනාධිපතිතුමාගේ නිවසසලට ගියාට පස්සේ තමයි උන්වහන්සේව මේ පැහැර ගැනීම සිද්ධ වුණේ. පහුගිය 16 වෙනිදා සවස 5ට පමණ. ඒ වගේම එතන් සිට මේ දක්වාම උන්වහන්සේව රඳවාගෙන ඉන්නේ අතුරුලී රතනහාමුදුරුව ගාව. අතුරුලී රතනහාමුදුරුව තමයි උන්වහන්සේව රඳවගෙන ඉන්නේ අපට ආරංචි හැටියට මේ වන විට උන්වහන්සේගේ ලබා දීපු පළවෙනි පත්වීම. ඒ කියන්නේ නාම යෝජනා කිරීම මේ mantri දූරේ සඳහා ඒ පත් කිරීම ඉල්ලාස් කරගෙන තිනවා බලෙන්. පත්වීම බලෙන් ඉල්ලාස් කරගෙන ඒ වෙනුවට රතනහාමුදුරුවගේ නම යෝජනා කරගෙන තිබෙනවා. අපි කියනවා මේ සඳහා උන්වහන්සේට සදාචාරාත්මක අයිතියක් නැහැ මේ විදිහේ වැඩක් කරන්න. මේ විදිහට තමන්ගේ හිතුමතයට හිතුවක්කාරී ලෙස මේ mantri ධූරේ පැහැර ගන්න උන්වහන්සේට අයිතියක් නැහැ. ඒ අනුව අපි උපරිම සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරලා බැරි තැන පොලිස් මූලස්ථානයේ පහුගිය 19 වෙනිදා අපි පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ල ඍජුවම අපේ අතුලගේ අතන හාමුදුරුවන්ට එරෙහිව තමයි මා විසින් සිද්ධ කළේ. නමුත් අද වෙනකන් ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ.